වෙලා තිබ්බේ කොන්ක්‍රීට් දාන්න. හැබැයි මේ ප්‍රොජෙක්ට් එක කරගෙන ගිහිල්ලා බාගට් නතර වුණාට පස්සේ ඒක රිචන් වුණා. ඊට පස්සේ මේක කඩලා අයින් කරා ඔක්කොම සම්පූර්ණ. කොටි ගානක මුදල්නේ. ඒ කඩලා අයින් කරාට පස්සේ නිකම් පස්පුරවලා තමයි දැන් මේක තියෙන්නේ. මේ පස්සේ මාස් කන්න වෙනකොට මේ ඔක්කොම දිය වෙලා යනවා. ඒ එහෙම වුණාට පස්සේ මේ ටැංකි ටිකත් අපරාධයක් නේ. ඒ වෝටර් බෝඩ් එකේ කොන්ට්‍රාක්ට් පදනම් කරන තමයි දුන්නේ. ඒක රිචෙක් කරා. ඒ වගේ කඩලා අයින් කරා. ඒ කල්ලා අයින් කරලා පස්සෙ තමයි දැන් මෙහෙම නිකන් පස්කොඩ ගන්න. නිකන් පස්කොඩේ විතරයි. මට තේරුම් ගන්න නැහැ. මේක දැන් ආයෙ වැත්තක් ආපු ගමන් මේ පොඩි වැත්තට මේ මේතුනා නම් තව ටිකක් හයියෙන් වහිනකොට මේ ඔක්කොම ටැංකි ඔක්කොම බිම. බිම බිම. වතුර කුරුල්ල වැඩකුත් නැහැ. අපරාධ නිකන් කුරුල්ල සල්ලි ටැංකිත් ඔක්කොම විනාශ වෙනවා. ඕටර් බෝඩ් එකෙන් එනවා නම් වතුර එනවා. වතුර එවලා මෙහෙ එනවා. ඒ යනකොට ආයේ වතුර නැහැ. වතුර නැහැ. මේ මහත්තුර යනකොට වහන වගේ. වතුර නැහැ දැන් අපිට. අපිට කියන්න දෙන්නේ එච්චරයි. ඒගොල්ලෝ එනකොට වතුර එනවා නැත්නම් වතුර නැහැ. මේකේ කාණ්ඩ දෙකක් වතුර දෙන්න. එකක් දෙනවා ගමේ පහල කොටසට. සමයි කොටසට ගියේ දවස් දෙකක්. අපිට දවස් දෙකක් ගියා. ඒනොට ඕටර් බෝඩ් එකෙන් කපන දවසක් තිබුණා වතුර මොකක් හරි රිපෙයාර් එකට. අද රිපෙයාර් එක දාපුවාම අපේ කොටසට ආයේ වතුර එන්නේ දවස් හතරක්. මාරු කියන හිතවත්කමට වතුර ආරනෝලේ. හිතවත්කමට මේකට රාජකාරී කරන මිනිස්සු කාණ්ඩ උන්නේ නැහැ නේ. ඒ හදිසියරි පහල මලගයක් කව සතියක් කර එක දිගට පැත්තර දෙනවා අපිට දෙනවා පහල නැහැ මුළු පැත්තකට විතරයි වතුර එන්නේ යන වෙ ඉන්න බලධාරින්ගෙන් ඉල්ලන්නේ අපිට නොකොඩවාම වතුර ටිකවන බිල කීයක් අවත් කවන්නේ මාසෙට බිල කීයක් අවත් කවන්නේ හැම වෙලාවෙම වතුර එනවනම් වතුර ඇවිල්ලානේ වතුර නැතුන් අපි නිකම් ගොරුවට කෙවල වැඩකුත් නැහැ නේ මාතේ අපිට කුලියක් මලියක් නැතුව කුඹුරා පිටියක් නැතුව අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන් ඉතින් නිකම් හුලං වලට බිල් ගහලි ගෙවන්න බෑනේ